බදක්හමටම අදත්ම යාලටගල් අලුත් පාඩමක් රගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. එක ඉංග්‍රීසි පාඩමක් හැමෝටම ගැටලුවක් වෙලා තියෙනවා පොඩිකාලේදී වගේම ටිකක් රගෙනගන්නකොටත් අප සිංහල අපට ඉංග්‍රීසි අක්කුරු ලියන්න කොහොමද කියලා අල්ලගන්න ක්‍රමයක් නෑ. එකහන්ද මම එකට අල්ලගන්න සරල්‍රමයක්. කියල දෙනවා මේ පලවෙනි පාඩම එක එක පාඩමකිම අල්ලගන්න අමාරයි තව පාඩක් කීපකං අපට අක්කුරු ලියනහැටි අල්ලගන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩම් තුළින්. මොකද්ද පාඩම ඉස්පලින් රූල්ස් කොහොමද අකුරු කියන්නේ ඉංගලිස්් ප්‍රාන්සේෂන් ඉංග්‍රීසි සබ්ද කන්න ආකාරය. ඉස්සෙල්ලාම් බලන්න ෝනි අපිට අපේ සිංහලාකුරට කොහොමද ඉංග්‍රීසියකුර ගලපගන්න කියලා. ගොඩක්කේ වතියන එක තියන සිංහලයක ඉංගීසියට හරවගන්නනේ. අපි සිංහල නිසා මම කියල දෙන්න සිංහලයක ඉංග්‍රීසියට හරෝග එකකර අපට ඉංගීසියක කත්. හල හරගන්න ලුවන් ංහල එකත් ඉංගිීසියට හරගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ අක්කුරුවල අපේ සිංහල හෝඩිය ගත්තහම ඒ සිංහල හෝඩිය අපිට වෙන් කරන්න පුළුවන් පණ අකුරු සහ ගතකුරු ගතා අක්කුරු කියලා කොටස් දෙගක්. ඒවට ඉංගි සිංකයන්නේ වවල්ස් කියලා මෙතියෙන්නේ වවල් සන්් මෙන්න මේ ටික තමයි ඉංග්‍රීසිය වවල් සවන්් කියන්නේෙ ඒEIෝU. ඒකට අපේ සිංහල එකේ සද්ද වෙන්නේ වවල්ස් ටික මේ. රැවට ඒ අකුරවෙන්න මේ සබ්ද තියෙනවා.ආ E A සද්ධ තියෙනවා. ඊ ඉස්සරය ගත්තහම ඒකට අපේ සිංහලසරයට ගැලපෙන්නේ. ඒආආඊ කියනේව ඒට එසත්දේනවා අයි ගත්තාම ඊ එනවා එන ී එනවා මේකේ ඔ ගත්තාමඌ එනවා ඕ එනවා ඌ එනවායු අකුරේ u මෙන්න මේ අකුරු පහට අපේ සිංහලේ සද්ධ පනාකුරු ටික මේ. සිංහලෙත් පනාකෘතියනෝ ඉංගීසියත් පනාකුෘතියනවා.දැන් ඔයාලට පැහැදිලි මෙන්න සිංහලේ පනාකුරු ටිකට මෙන්න ඉංගීසියේ පනාකුරු ටිකට සමාන සබ්ද බොහෝදුරුට මේකින් අල්ගන්න පුළුවන් සීයට සීයක්ම නෙමේ. වැඩිපුර ප්‍රමාණයක්වාට මෙතනින් අල්ලගන්න පුළුවන්. සීයට අසුවක් විතරම සුවක් අනුවක් විතර මෙතනින් අල්ලගන්න පුළුවන්. තව තියෙනවා වයිකුර ව පණකරන් ඔවුනට එංගසි මේක බාගෙට පණතියෙනකුරක් කියල කියන්න. ඇයි මේට පනාකුරු කියන්නේ. මෙන්න මෙහෙම පණ අකුු පණ තියෙනවා. මේවා නැතුව අපිට සද්ධයක් ගන්න අමාරුයි. මේවා නැතුව අපට සද්ධයක් ගන්න අමාරුයි. ඒ කියන්නේ එම මගේ නම ලිව්වත්. EILඒ කියලා මේකෙ පනාකුරු තියෙනන්න මේ දෙක මැකුව හම මෙහෙමයි ලියවෙන්නේ මේක සබ්ද කරන්න බෑ හිරවෙනවා. එතකොට මේකට පනක් දෙන්න නම් මේ පනාකුරත් දාන්න ඕනේ මේ පනාකුරු දෙක අයිඒ එකයි ඒකයි දාපු ගමන් අපිට මෙතන සබ්ද කරව ති ක්ය සද්ධ කරන පුළුව. අන්න පණකුරවල අවශ්‍යතාවේ එකයි. එතකොට පනකුරු ටික ගැන ඔන්න අවබෝධයක් කාවා දැන් අපි බලමු අනිත්තේවා. ගතකුරු එතකොට ඔයාල දන්නවා අපේ සිංහලේ අකුරු ටික ැ කියල දුන්න දැම් පණ නැතිය ගතකුරු කියලා කියන්නේ. ඒවට කියන්නේ කොන්සෝනන් සෞන්්ස් කෙල ඉංග්‍රීසියෙන්. එතකොට ඒවා මොනවද මේතියෙන්නේ කක්ග ජෙට දැන්නමොත් දරලවසාාලග මේතිෙන් ස මේටික තමයි ඒ තියන ලමව දන්නේවා. ට දෑමුණට ගත්තට මේකට ඉංග්‍රීසියෙන් ගන්න රටාව තමයි කියල දෙන්නේ. හරි ලේසියෙන් ක්‍රමයකට කියල දෙනවා අල්ලගන්න එතකොටයාලට ඉදිරියේදීත් තව වෙනස් වෙන ස්තිීන රටා කියල දෙෙන. තකොටයාලට ගොඩත්දුරට ඉස්පෙලින් වෙනස අල්ලගන්න පුළුවන්. මේකට වයස්බේදයක් නෑ මේ පාඩම් හරියට අහුවෙලා නැත්ත ආල ගෙන ගන්න. ඉට පස්ස මෙන්න මේ පණ මේ ගත්තාකුරු. කන්ස්ටන් එකක් කේ කියන අකුර අපි සබ්ද කරන්නේ කා නෙමෙයි එක්. ඒක සද්ධකයන ව ක් එතකොට මෙතැන සඳ අල් උබ් උම්! කිය අල්වෙල තමයි බ්ද වෙන්න. ඒවත්තකොට පණ නෑ මේවට. මේවට පනාකුරක් සෙට් කලාම තමයි සද්ධයක් එන්නේ හරිකට එම් අපි එක උදාහරණයක් බලමු මේක අරගෙන. ක් එකට ඒ කියන පනාකුරාවහම මෙන්න මේ සද්ධය ගන්න පුළුවන් කා කියන අර්ථද ඇදන එකයි කොට එකයි ආෙන අර්ථයනෝ සදදේනෝ එකත් ඒ ආවහම මෙතන පනකරේ ඒ ආවහම පාලට කෑ ේ කියන සද්ධ ගන්න පුොළුවන් මෙතන පණකර එ අයියා අයිාව එක සද්ද වෙන්නේ කියලාේ ඩබලි පනකුරාව කී කෙල ඇදෙන සද්ධට ගන්න පුළුවන්ෝ එකට ඕ අවං කෝ කියල ඇදින එකත් තියනෝ.ො එකයි කෝ එකයි. එ කු කේකට මේ පණකුරාවන් උප් එකට ඌආවංු කු කියල සද්දයනෝ. ඔයාලට දැම් පැහැදිලි ඔන්න දැන් අපේ පණකුරු ධානවා අපේ ගතකුරුවට එතකොට ගතකුරකට පණකුරක් එකතු කරල තමයි සද්ධයක් ගන්නේ. මත තියා එතකට සාද්ධ තියෙන්නේ පණකුරුවල ස්වරාකරුවල අව එතකට මේ ගතකුරු කියනෙවා කන්සනන් කියනේවා ඒවට සද්ද ගන්න නම් වවල්සකුරක උදව්වක් ඕන මෙන්න එතකොට මේවාල්සකරු පහ දැම්මාම අපේ ගතකුරු සබ්ද වෙන ආකාරය සරලව කිය දුන්නා. එතකොට ඔයාලට පුළුවන් මේ කේ වෙනුවට මේ ඕනකරක් මේ රටාවට දාගන්න. ඔක්කෝම් බෝඩ්ඩි කෙළියන්න ඉඩ මදි නිසා ඔක්කෝොමකොට ගුඩාප් පාඩන් කරන්න ඔන්න නිසා යාලට මේ රටාවල්ල ගත්තම් මේ ඔක්කෝම ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ විද්ධ විදියට මීට අමතරව වෙනස් වනේවත් එක්ක ඉදිරියේදී. ඔයාලට තව කියල දෙන්න එතකොට හොඳ ටොයාලට ඉංග්‍රීසි ඉස්පෙලින් හරියට ලියාගන්න පුළුවන්. තවත් එකත් තමයි ංහලේ සද්ධ කරන්න හරියට මකුරු තිබනට ඉංග්‍රීසියේම සබ්දනය ඉංග්‍රීසියේ බාෂාවේ අකුරුනේ අනුන්ගේ අකෘතියෙන්නේ ඉංග්‍රසි බාස අපේ සිංහලේ අකෘත්තියි බාසාාවත්තිෙයි. එකයි වෙන සතකොට සිංහලේ තියන හැම සබ්ධටම අපුරු නැතිනිසා ප්‍රශ්නයක් තියනවා. අපේ සිංහලේ තියනවා ඒට අපට ඉ ගේ සිලියන්න වෙන්න අප ිබාගලට ලියනකොට කට්ටි වරිද යාික හෙම නෙමෙයි කියලා නමුත් ඒ සද්දවල්ල පොඩිපොඩි වෙනස් දුර්ුවලකන් තියෙනවා සඳ කරන්න විදික් නැතුව එක රටාවක් නැතුව. එතකොට මේ රටාව පොරිම මේ කියලා දෙන්න යාලට එතකට හෙන ොයාල ගද කරන්නඕනේ ග ගන්න මේ විදියට දාගන එතකොට ගීම මෙතෙන්ට දාගෙන 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 කිය පනකුරටක තියෙන එ

දන ගමලන நපதேම ග ගවල නங ලன் ம කිය දෙන්න ළங்கට වැට තින මේ குුවப்ப මේ குුව சදද சඥක සමප මේවට සදදන ර මේ වෙනම තින බ . තාමතර මේ අුටි මේ ආකාරයට තමයි ලියග. දැන්වයාලට අදහසක් ඇවිල්ලලා ඇති මූලික පොහමද සිංහල අකුරු ටිකට කොහොමද ඉංගීසියකුර ටික ගලපගන්නේ කියලා. නම් ප්‍රධාන වශයෙන් ආයම මත කළ දෙෙන මනවාද. පනකුරු සහ ගතකුරු කියලවෙන් කරග්ඩ ඕනි ඒක සිංහලෙත් තියෙනවා ඉංග්‍රීසිත්තිනවා ඕනම ගතකුරකට පණ අකුරක් දැම්මනැත්තන් සද්ධයක් ගන්න බෑ එකයි පණ අකුරු කියල කියන්. එතකොට මෙන්න පණ අකුරු ටික සිංහලේපනරු, ගොඩක්යි සිංහලේපනාාකුරු දන්න මත කන. මෙන්න ඉංග්‍රීසියේ එකට ගැලපෙන අකුරු. දොකොට සිංහලේ තියෙනවා මේ ගොඩක් තියෙනොමේ ටික, ඒ ඇතර පහ හයට මේ ටික ඔක්කොම එතකොට අප ඉංග්‍රීසිය තියෙන්නේ යකොටම පහයි පල බලන්න කොට පහයි. ඕ ග ටකට සිහොට මේ ටික යෙන්නේ පහයි. ඔන්න දැන් එනම් මේ ටිකේ සද්ද ටිකයි කියලා මේ දෙක වැලටන පැහැදිලි. දැන්ටවැස්ස ගතකුරු. ගතකුරු තමයි කග ජෙටඩන කියලා මේ තියන ටික. එතකොට මෙන්න මේ එකට සද්ධයක් ගන්න ප එකතු කලාම මෙන්න මේ ආකාරයට සද්ධ ටික ඉන්නවා. එකට ගතකුරක් සද්ධ කරන්න බෑ කියල අල් සද්ධයක් එන්නේ. ක් කියලා එන්න. එකට පණකුරත් දැම් ම තමයි සද්ධ ටික එන්නේ. කකාරට නම ලගන්නක් කියව adaක් makingගන්න wala gang nang lianන්න අපේ ලංකාමිතියන ගංවල නන්ටිකලියන්න යාලග යාලුවන්ගේ නල්ලියන්න එකට ඔොයාලට මේ රටාව හොඳයට අහුවේනෝ. ැ පැහැදිලි එනම් අපි ඊළඟ පාඩමකින් නැමත මේ පාඩම තවදුරටත් ගැඹුරට කියල දෙන්නම් මීට වඩා වෙනස් වෙන ආකාරය කෙසේ දෙකල්. එතකො ටඔයාලට ඉස්පෙලින් රෝස් ප්‍රනෝන්් ශිනික ආකාරය හරියටම කියාගන්න පුළො. ට පසි තවයාල්ලි කියෙල් දෙන්නම් යාල බල ඉංගලි ඉංගලිස් ික්ෂනරයක් කරගෙන සිංහල ඉංගලිස් නමෙයි ඉංගලි සිහල නෙේ ඉංගලි ඉංගලි ික්න තව කමත් තියනවා සද්ධ කරන්න හැටි. ඒකත් අතිමනිිෙල් දෙනවා ඒවා ස්කෝල්ලමයි දකලවත් නෑ මොම ඒවත් කියලා දෙන ඔයාලට එහම් අදට පාඩම මිච්චරයි තල ගැටලු යෝජනා චෝදනා තියෙන කමෙන්ට්ස් කරන්න වත්මගේ චනල සපක්‍රබ් කර නැත්ත සබස්ක්‍රබ් කරන්න තිෙලක් ජයිස කර ්‍රියල් තෙන් යු චනල් එක. එනම් නැවත හමුවන තුරු අදට සමුගන්න. එ හොඳට මේක පරිසීල්නය කරන්න මේ පොඩිලමයින්ට මොඩි සෝරිල්ලමයින්ට ඒවගේ පහ දෙක තුනා හතර පාහය හතාට නමේ දහය දන්න ඇති ඕනම ගෙනකුට මේක හරි වැදගත් එක හොඳට ලන්න වැඩ හිට පොඩියායට මේ ක්‍රමෙන් අල්ල ගන්න කොට ලේසිී අපයට ඉස්සරහට පරගෙනයන්.